අකමැති වෙන දෙයක් නෑ මොකද ගිය අවුරුද්ද ආවේ ඇති වෙච්ච බහුතරයක් මේ අවුරුද්ද ආවේ තියෙනවා මොකද ගිය අවුරුද්ද ආවේට කැමති වෙච්ච කෙනෙක්ට මේකට අකමැති වෙන්න විදියක් නෑ මේ ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගිකව පහුගිය ආවේය තුල ඉදිරිපත් කරපුවා ක්‍රියාත්මක නොකර අලුතෙන් ඒ ඉදිරිපත් කිරීම සාධාරණද කියන කාරණය ඒ වගේම තමයි රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ලබා දීලා තියෙන එකම සහ ප්‍රධානතම විකල්පය තමයි එක පැත්තකින් බදු ආදායම් වැඩි කරන එක අනිත් පැත්තෙන් රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කිරීම ඉතින් ආවේය හිඟිය පියවන්න තියෙන එක ක්‍රමයක් ආණ්ඩුව දන් දකින ක්‍රමයේ තමයි රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා බදු වැඩි කිරීම දේපොළ විකිණීම සහ ණය ගැනීම. ඉතින් පහුගිය කාලේ අපිට චෝදනා කරේ ණය අරන් සංවර්ධනය කරා කියලා. දැන් අද ණය අරන් යටිතල පහසුකම් සංවර්ධනය කරන්නේ නැත්නම් ණය අරන් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? එහෙමනම් මේ ක්‍රමවේදය තුළ මේ රටේ ණය බරෙන් රට මුදව ගන්න පුළුවන්ද බැරි වෙයිද කියන කාරණේ පිළිබඳව මේ රටේ ජනතාවට සාධාරණ සැකයක් පැන නැගෙනවා. අනිත් පැත්තෙන් මේ රටේ රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න නම් අපි පැහැදිලිව විශ්වාස කරන කාරණය තමයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකය දිනු කරන්න ඕනේ. අපනයනය අපි වැඩි කර ගන්න ඕනේ. සංචාරක ව්‍යාපාරය අපි දිනු කරන්න ඕනේ. ව්‍යවසායකයන්ට අපි සහයෝගය ලබා දෙන්න ඕනේ. ඉතින් මේ අයවැය තුල රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න, රැකියාව උත්පාදනය කරන්න, ආයෝජන රටට ගලාගෙන එන්න, අනිත් පැත්තෙන් රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න අවශ්‍ය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න, අපනයන ආර්ථිකය දිනු කරන්න, රැකියාව උත්පාදනය කරන්න අරගෙන තියෙන ක්‍රමවේදයන් කුමක්ද කියන එක පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි විවාද කාල සීමාව තුලත් පක්ෂයේ විදිහටත් මම අද පක්ෂයටත් මේ කාරණා පිළිබඳව සඳහන් කරනවා. අපිට රටිකව ජනාධිපතිතුමා සහ ආණ්ඩුවෙන් දැනගත යුතුයි මේ අයවැය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? එය ක්‍රියාත්මක කරනවද නැත්නම් ගියපාර අයවැය වගේ දේශනෙට පමණක් සීමා වෙනවද? අනිත් පැත්තෙන් දැන් මේ දෙන බොහෝ කාරණා අප්‍රේල් මාසෙන් පස්සේනේ. අප්‍රේල් මාසෙන් පස්සේ. ඒක මේ මැතිවරණ අවුරුද්දක්නේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන දෙනවද? එහෙම නැත්නම් අවංකව ජනතාවගේ පැවැත්ම සඳහා දෙනවද? මොකද බදු වැඩි කරනවා ජනවාරි ඉඳන්, පඩි වැඩි කරනවා අප්‍රේල් ඉඳන්. ඒකත් පෞද්ගලිකාංශ නෙවෙයි රාජ්‍යාංශය. ඉතින් පෞද්ගලිකාංශයට පඩි ගෙවා ගන්න මං හිතන්නේ හැකියාවක් ලැබෙයි කියලා මේ අය කරන බදු ප්‍රමාණය දෙක ප්‍රායෝගිකව. ඒ හින්දා මේ අය වැය පිළිබඳව අපි සාකච්ඡා කරමු, විවාද කරමු. ඒ වගේම අපි ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව, රාජ්‍ය ආදායම් වැඩි කරන ආකාරය පිළිබඳව, ණය ගන්න ඕන ණය රං මොනවද කරන්නේ, යටිතල පහසුකම් හදන්නේ නැත්නම් ඒ ණය ගන්න මුදල් කොහොමද වියදම් කරන්නේ, සහ අපනයන ආර්ථිකය දියුණු කරන්න, නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න, රැකියා උත්පාදනය කරන්න මේ ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අපව දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ අයවැය කෙටියෙන්ම කිව්වොත් මේ අයවැය යෝජනාව ප්‍රායෝගික නැහැ කියලාද ඔබතුමා කියන්නේ? පැහැදිලිවම මේ අයවැය යෝජනාව තුළ මේ රටේ අද උද්ගත වෙලා තියෙන ගැටලුවෙන් එළියට එන්න හැකියාවක් නැහැ කියන එක පැහැදිලිව පේනවා. ඒ කියන්නේ මේක වැඩක් වෙන එකක් නෙමෙයි ඔබතුමාල්ල. එතකොට මේක අයවැය පරාජය කිරීමේ වක්කීම තියෙන විපක්ෂරනේ. ඉතින් විපක්ෂ නායකතුමා වක්කියදු විපක්ෂ නායකවරයෙක් නම් එයා ඒ අදාළ පාර්ශ්වයක සාකච්ඡා කරන්න ඕනේ. ඒකට අභියෝග කළා හරියන්නේ නැහැ. අපි විශ්වාස කරනවා අපි ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන දේශපාලන බලවේගය විතර අපිට යුතුකමක් තියෙනවා. අපේ රටේ අපේ පාක්ෂිකයන්ගෙන් ඡන්දයෙන් පත් වෙච්ච ආණ්ඩුවේ අපි විශ්වාස කරන කාරණා මේ රටේ ජනතාවට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය හයිය ලබා දෙනවා වගේම ඒ සඳහා අවශ්‍ය බලපෑම පාර්ලිමේන්තුව තුළ කරා. රාජ්‍ය සේවකයන් රුපියල් 10000ක් වැඩි කිරීම පිළිබඳව අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආණ්ඩුව අපට කියන්න ඕනේ වැඩි කරන 10000 හොයාගන්නේ කොහොමද? බදු වැඩි කළාද? සල්ලි අච්චු ගහලාද? ණය අරන්ද? එහෙම නැත්නම් අපනයන ආර්ථිකය දියුණු කළාද? නිෂ්පාදන ආර්ථිකය වැඩි කළාද? සංචාරක ව්‍යාපාරය වැඩි කළාද කියන කාරණේ අපට පැහැදිලිව කියන්න ඕනේ. අනිත් පැත්තෙන් පෞද්ගලිකාංශයේ ව්‍යාපාරිකයාට අසීමිත බදු ගහලා ඒ ව්‍යාපාරිකයාගේ ආදායම් වට්ටලා ඒ සේවකයන්ගේ පඩි වැඩි කරන්න ආණ්ඩුව කොහොමද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ. දැන් අපි දැක්ක ජනතාව හැබැයි රබන් ගහනවා, රකින්න පත්තු කරනවා. ඉතින් ජනතාවට නම් දැනෙනා වගේ ආයවැය. නෑ, පැහැදිලිව අපි දැක්ක මේ ආයවැය කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති කීපයක් ක්‍රියාත්මක කරනවා. ඒක සාධාරණයි. ජනාධිපතිතුමා කොළඹ, අගමැතිතුමා කොළඹ, විපක්ෂ නායකතුමා කොළඹ. ඉතින් කොළඹ කේන්ද්‍ර කරගත් නාගරික ජනතාවට යම් සහනයක් දෙනවා. බෑ, එතනත් මං අහනවා. දැන් තට්ටු නිවාසවල තියෙන කුලිය අයින් කරපු එක හොඳයි. ඔප්පු දෙන එකත් හොඳයි. හැබැයි මේවා නඩත්තු කරන්න ආණ්ඩුවේ යම් කිසි මුදලක් වෙන් කරන්න ඕනේ. ඒ වෙන් කරන මුදල කොහොමද උපයන්නේ කියන එකත් පාර්ලිමේන්තුව දැනුවත් කරොත් හොඳයි. දැන් ඇත්තට මොකද්ද මේ බුදුහා ඉදිරි වැඩපිළිවෙල මොකද්ද මේ කරන්න හදන්නේ එතකොට? නෑ, පැහැදිලිව අපි පක්ෂයක් විදියට මේ රටේ ජනතාවාදී අයවැයක් ජනතාවාදී යෝජනාවලට අපි සහයෝගය ලබා දෙනවා. සහ මේකේ ප්‍රතිලාභ ජනතාවට අරගෙන යන්න පුළුවන් ආකාරයට අපි පාර්ලිමේන්තුව තුළ සටන් කරනවා. දැන් අවසාන වශයෙන් කොහොම කිව්වත් පහුගිය කාලේ මේ බංකොලොත් භාවය ප්‍රකාශ කරපු රට දැන් මේ අයවැය ලොකු ලොකු පොරොන්දු ගොඩාක් දීලා තියෙනවා. මම දැන් ඔය කාර්යය මුදල් අමාත්‍යවරයාගෙන් අහන්න ඕනේ. මුදල් අමාත්‍යවට වක්කීමක් තියෙනවා, ඒ සඳහා පිළිතුරක් දෙන්න. කරන්න බැරි දේවල් නොකී ඉන්න ඕනේ.
ජනතාවට බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු සුන් කරන එක වැරදිනේ. අමාරුකම් කියන කාලාවක බලාපොරොත්තු දෙනවා තව වෙලාවක. ඉතින් අපි ප්‍රායෝගිකව අවංක වෙන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දේ පුළුවන් කියන ඕනේ. බැරි දේ අපි බැහැයි කියන්න ඕනේ. ඉතින් ආයවැයට කර්මාන්ත පුර 10ක් අපි හදනවා කියලා අනිත් පැත්තෙන් එක්ස්පෝර්ට් ටැක්ස් එක 130ක් වැඩි කරාම කවුද ආයෝජක වෙන්නේ? එහෙනම් කර්මාන්ත පුර හදන්න නැතුව ඉන්න ඕනේ. තව පැත්තකින් විශ්වවිද්‍යාලවල අලුතෙන් හදනවා කියනවා අනිත් පැත්තෙන් ඒව හැදෙන්නේ නැහැ කියනවා. ඉතින් මේ මේ කරන්න පුළුවන් දේවල් අපි පුළුවන් කියන්න ඕනේ බැරි ඒවා අපි බෑ කියන්න ඕනේ. මොකද අයවැය න්‍යායක් නැහැනේ පෑය දෙකම ආරක් කියවන්න ඕනේ කියලා. අයවැය පෑය දෙකම ආරක් කියවන්න ඕනේ කියලා න්‍යායක් නැහැ. සහ ජනතාවට අසීමිත බලාපොරොත්තු දෙන්න ඕනේ කියලා න්‍යායක් නැහැ. ඉතින් ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ටික මෙරට ජනතාවට කියන්න ඕනේ සහ ඒක කරන්න ඕනේ. මහින්ද මහත්තයත් කියනෝ දැක්ක මේ අධ්‍යයනය කරන්න ඕන කියලා මේක තව. ඔව් මම දැන් මේ පිළිබඳව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශාල පළපුරුද්දක් දෙනවා. මොකද එතුමාගේ කාලය සීමාවේ තමයි අයවැය යෝජනා වලින් වැඩිම ප්‍රමාණයක් ප්‍රායෝගිකව බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙච්ච ජනාධිපතිවරයා. එතුමා දන්නවා කරන්න පුළුවන් ඒවා මොකද්ද? බැරියව මොකද්ද කියලා. ඉතින් අපි එතුමාගේ අවවාද උපදේශ ගන්නවා. මම දැන් අද සාකච්ඡාවේ පක්ෂයට අපි අදහස් අපි ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඉදිරියේදී මේ රටේ ජනතාවගේ පැත්තෙන් ඉඳන් අපි තීන්දුවක් ගමු. නේද? මොකද තියෙන බුදුමල්ලගේ සාකච්ඡාව? අපිට විශේෂයෙන්ම අයවැය පිළිබඳවත් පක්ෂ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳවත් පක්ෂ ජාතික සම්මේලනය පිළිබඳවත් සාකච්ඡා කරන දිස්ත්‍රික් නායකවරු කැඳවලා තියෙනවා. අයවැය පරාජය කරන ඉස්සෙල්ලා විපක්ෂය තීන්දු කරන්න එපා. ඉතින් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මහත්තයර තමයි මේ වකිම තියෙන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ හැසිරීම අපි බලමු. එහුණ සහය දෙනවද? එතුමාට ඉස්සෙල්ලා ඒක නේද එතුමාගේ නිය එතුමාගේ තීන්දුව කියන්න කියන්නකෝ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. C News අපිව දැන්ම subscribe කරන්න.